මානුවර ඒ වගේම මේ බෝගම්බර පිටිය අපට අපේ හදවත්වලට ඉතාමත්ම වටිනා ස්ථානයක්. මෙය මානුවර නගරයේ හරි මැද්දේ පිහිටා තිබෙන වැදගත් භූමි භාගයක්. මේ භූමි භාගය ආයෝජන මණ්ඩලය විසින් සංවර්ධනය කිරීම සඳහා වගකීම බාරගනු ලැබුවා. ඒ අනුව විවිධ සැලසුම් සකස් කළා. ඒ සැලසුම් අපේ මහානායක ස්වාමීපාදයන් වහන්සේලාගේ අනුශාසනාවන් මත විටින් විට වෙනස් කිරීම වලට ලක් කළා. අද යම් එකඟතාවයක් ඇති කරගෙන ඉදිරිය බලා යන්න හැකියාව ලැබිලා තියෙනවා. මේ බෝගම්බර ප්‍රදේශය අපගේ ජාතික විමුක්ති සටනේදී ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු ඒ අපගේ වීරෝදාර සියලුම ජීවිත පූජා කළ සිංහල රණවිරුවන් ඔවුන්ගේ ඒ මතක ස්තරයන් අපගේ හිත් තුළ තදින් කාවැදී තිබෙන ස්ථානය. එනිසා මේ ස්ථානයට ඒ ගෞරවය ඒ ඓතිහාසික වගකීම ලැබෙන අයුරින් මේ ස්ථානය අනාගතයේ දියුණු විය යුතුයි කියන එක තමයි අපගේ ස්ථාවරය. මොකද මේ අපගේ අවසාන රාජධානිය ශ්‍රී දළදා වහන්සේ වැඩම කර සිටින තැන, ඒ වගේම අපත් ජපන් රජයත් නාගරික සංවර්ධන අධිකාරියත් විසින් සැලසුම් කළ පරිදි මේ තමයි අපගේ ශුද්ධ නගරයේ භූමිය. එනිසා ඒකට අනුකූල වන අයුරින් මේ සංවර්ධනය සිදු විය යුතු බව අපි විශ්වාස කරනවා. ඉදිරි කාලයේදී මේ මහනුවර අපි බලාපොරොත්තු වෙනවා කටුගස්තොට ප්‍රදේශයේ වාණිජ නගරයක් ලෙස දියුණු කරන්නත්, ඒ වගේම පරිපාලන නගරයක් දැන්ටත් පවතින පළාත් සභා ආදිය ගෙනී තිබෙන බීම් ප්‍රදේශවලට රැගෙන යන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උපාය මාර්ගික නගරයක් ලෙස මානුවර ලෝක බැංකු ආධාර යටතේ දැන් සංවර්ධනය වෙනවා. විශේෂයෙන්ම මානුවර පොළොව යටින් සහ පොළොව මතුපිටින් තිබෙන වැසි ජල ඒ උමම් මාර්ග සහ ඇල මාර්ග පිළිසකර කිරීම දැන් අවසන් අදියරේ පවතිනවා. මොකද නගරයක් මැද්දේ ජනතාව අතරේ සංවර්ධනයක් කරන්න හරි අමාරුයි. අපි දන්නවා ඉන්දියාවේ ආරම්භ කළ අමරාවතී නමින් නව නගරයක් ඉදිකරන්න ආන්ද්‍ර ප්‍රදේශයෙන් බිඳී ගියාට පස්සේ ඒ නගරය ඉදිකිරීමට තිබුණේ කුඹුරු සහිත බිම් ප්‍රදේශයක් තෝරගෙන තියෙ ජනතාව ජීවත් වුණේ නැහැ. නමුත් ජනතාවගේ විරෝධතා නිසා අවුරුදු 4කට පස්සේ ව්‍යාපෘති අතර දමන්න සිද්ධ වුණා. ඉතින් අපිට වැඩ කරන්න අද වෙලා තියෙන්නේ මේ ජනතාව අතර. අපේ ඇමතුමා දන්නවා මේ ගුඩ්ෂෙඩ් ප්‍රදේශය, ඒ වගේම දුම්රිය ස්ථානයේ රෝහල ඒ මහාමාර්ග දෙක යාවෙන පරිද්දෙන් රටේ තිබෙන විශාලතම මගී ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමට අපි කටයුතු කරගෙන යනවා. ඒ වැඩ කටයුතු මේ වසරේ ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ ස්ථානයේ ව්‍යාපාරික කටයුතු කරන 822ක් ඉන්නවා. ඒ සියලු දෙනාගේම ජීවනෝපාය සහතික කිරීමෙන් පස්සේ ඒ කටයුතු අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මේ වසරේ. ඒ අනුව වසර 3ක කාලයකින් මානුවරට අංග සම්පූර්ණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලැබෙනවා. ඒ වගේ මේ ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ අපි දැනටමත් මේ ජාදීද සිල්වා උද්‍යානය ඒ ස්ථානයේ විශාල වශයෙන් රථවාහන නතර කරන ස්ථානයක්, ඒ වගේම ටොම්ලින් පාක් එක ඒ දළදා මාලිගයට අනුබද්ධව අපි සංවර්ධනය කරලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ජලාපවහන පද්ධතිය විධිමත් කරලා තියෙනවා. ඇතුල් වෙන ద్వාරය අපි නවත නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම දළදා මාලිගයට අවශ්‍ය කරන සියලුම ගොඩනැගිලි පහසුකම් අපි මේ පසුගිය වසර 4 ඇතුළත සකස් කරලා දීලා තියෙනවා. මේ මෑතදී අපි දොඩංගොල්ල නාත දේවාලයත් වසර 150කට පස්සේ පුනුත්ථාපනය කළ බාර දුන්නා. ඒ වගේම මේ වසර අවසන් වෙන විට ඇහැලේපොළ වලව්වත් විධිමත්ව ප්‍රතිසංස්කරණය කරන්නලා ඒකත් අපගේ අවශ්‍යතාවයන් වලට යොදා ගන්න නගර සභාව සහ මේ නාගරික ජනතාවගේ අවශ්‍යතාවන් සඳහා යොදා ගැනීමට හැකියාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ මහනුවර පැරණි ඒ තිබිච්ච ඓශ්චර්යය ඉදිරියට ගෙන යාම සඳහා තිබෙන වැදගත්ම භූමි භාගයේ මේ අක්කර 7ක පමණ වෙච්ච මේ බෝගම්බර භූමි භාගයේ ඒ භූමි භාගය ඒ නව සැලසුම් වලට අනුව විධිමත්ව අභිමානවත්ව අපගේ සංස්කෘතියට අපගේ ඒ ආගමික පිළිගැනීම් වලට අනුකූලව අපේ රටේ මතු පරපුරට අපේ ඉතිහාසය කියා දෙන භූමියක් බවට පරිවර්තනය කිරීමට අපගේ ආයෝජන මණ්ඩලයට සහ ආයෝජන අමාත්‍යාංශයට හැකියාව ලැබේවයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා.